2022 ප්‍රශ්න පත්‍රයේට ඒ අනුව විශ්ලේෂණයකට යමු. වසර කීපයමත් එකම බැලුවොත් අපිට ලේසි වෙයි පුතේ. ඉක්මනට බලන්න මේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ. පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ 2016 සිට 2021 දක්වාම පරිසර දූෂණය, ගෝලීය උණුසුම ඉහළ යාම, අපද්‍රව්‍ය කළමනාකරණය පරිසර දූෂණය ආශ්‍රිතව තමයි අවිල්ල තියෙන්නේ. 15 වෙනි ඒකකයේ සම්පූර්ණයෙන්ම අනිවාර්යයෙන් අපි ඉතාම හොඳින් අධ්‍යයනය කරන්න ඕනි විභාගයට යන දවසට කලින් දවසේ. මොකද එම එහි තිබෙන ලකුණු 10ක හෝ ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. 2021 පරිසර දූෂණේ ජෛවික රැස්වීම, ඔසෝන් ක්ෂයවීම, අම්ල වැසි මෙන්න මේ වගේව 2022ත් ඒ විදිහටම පරිසර දූෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය, ශක්ති කළමනාකරණය, ඕආර් මූලධර්මය, ඒ වගේම කාබනික පොහොර, ගහණයක වර්ධන වක්‍රය, පාරිසරික පිරමීඩ, පිය සටහන් වගේ එම පාඩමේ තිබෙන කොටස් වලින් ලැබෙන්න පුළුවන්. දෙවන ව්‍යුහගත රචනා ප්‍රශ්නය ජීව විද්‍යාව බලන්න 2016 සිට වැඩිම වාර ගණනක් ඇවිල්ලා තියෙන්නේ. ජීවි වර්ගීකරණය, ප්‍රභා සංශ්ලේෂණ පරීක්ෂණ වගේ කොටස් වලින් ගිය අවුරුද්දේ වර්ගීකරණය, ඇමයිලේස් පරීක්ෂණය, සෛල මෙන්න පටක, සෛලම ප්ලෝයිම, සෛල ඉන්ද්‍රයික මෙන්න මේ කොටස් ජීව විද්‍යා පාඩම් වලින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි බැලුවොත් 2022 ප්‍රභා සංශ්ලේෂණයේදී පිෂ්ඨ පරීක්ෂාව, ඒ වගේම සාක සත්ව පටක වර්ගීකරණය, පිෂ්ඨවංශී සහ අපුෂ්ඨවංශී කාණ්ඩ පිළිබඳව එන්න ඉඩකඩ තියෙනවා. මොකද අපුෂ්ඨවංශී පිළිබඳව අවසානට ඇවිල්ලා තියෙන්නේ 2019. එතකොට පිෂ්ඨ පරීක්ෂාව, සාක පත්‍රවල ප්‍රභා සංශ්ලේෂණ පිෂ්ඨ පරීක්ෂාව, ඔක්සිජන් ප්‍රභා සංශ්ලේෂණයේ ඔක්සිජන් පිටවෙන බව 2020 ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අනිත් පරීක්ෂණ ප්‍රභා සංශ්ලේෂණ පාඩමේ ඉතුරු පරීක්ෂණ ලැබෙන්න පුළුවන්. තුන්වෙනි ව්‍යුහගත ප්‍රශ්නයට ගියොත් මේ තුන්වෙනි ව්‍යුහගත ප්‍රශ්නයේ රසායන විද්‍යා ප්‍රශ්නය, එය මේ අවුරුදු වසර ගණනාවක්ම ඇවිල්ලා තියෙන්නේ. මිශ්‍රණ ද්‍රාව්‍යතාවය, වායු පිළිවෙල කර ගැනීම, ආවර්තිතාව සහ බන්ධන කියන පාඩම් වලින්. 2021 ආවර්තිතාව, බන්ධන, ජලාණුයි බන්ධන මෙන්න මේ කොටස් වලින්. ඒ නිසා අපිට 2022 දිත් අනුමාන කරන්න පුළුවන් වායු පිළිවෙල කර ගැනීම, දියමන්ති මිනිරන් වල දැලිස් ද්‍රාව්‍යතාව, මිශ්‍රණ විද්‍යුත් ඍණතාව, ඇල්කීන සහ ඇල්කයින වල ව්‍යුහ මෙන්න මේ වගේ කොටස් වලින් ලැබෙයි කියලා. හතරවෙනි ව්‍යුහගත ප්‍රශ්නේ බලන්න පුතේ, මේ භෞතික විද්‍යා ප්‍රශ්නය. 2016 සිට 2021 දක්වාම වැඩි වාර ගණනක් ඇවිල්ලා තියෙන්නේ. ප්‍රකාශ විද්‍යාව, තරංග, ඕම් නියමය, බල සමතුලිතතා සහ බල ගූර්ණ පරාවර්තන පරීක්ෂණ මෙන්න මේ කොටස් වලින් ඇවිල්ලා තියෙන්නේ ධ්වනි ලාක්ෂණික වලින්. එම නිසා අපිට අනුමාන කරන්න පුළුවන් 2022 මෙහි ආකිමිඩිස් නියමය, ඕම් නියම 2019 ආවා, ඊට පසුව 2020 ඝර්ෂණයේ නිව්ටන් නියම ආවා. ඒ නිසා මෙවර අනුමාන කරන්න පුළුවන් ආකිමිඩිස් නියමය, ප්‍රකාශ විද්‍යාව, තරංග කිව් සමාන MC තීටා යෙදෙන තාප හුවමාරුව පිළිබඳව සමීකරණය, තාපය පාඩම, චලිතය, ප්‍රවේග කාල ප්‍රස්ථාර පිළිබඳව තාපය පාඩම අනුමාන කරන්න පුළුවන්. රචනා ප්‍රශ්නය ජීව විද්‍යාවට අදාළ අනිවාර්යෙන් අපි දන්නවා පද්ධතියක් එන්නේ කියන එක. 2016 සිට ඇවිල්ලා තියෙන පද්ධති බැලුවොත් ආහාර ජීර්ණයේ රුධිර සංසරණ 2017 ඇවිල්ලා තියෙන්නේ, 2018 ප්‍රජනන පද්ධතිය, 2019 ප්‍රවේණි විද්‍යාව හෘදය, 2020 ආහාර ජීර්ණ පද්ධතිය, පසුගිය වසරේ ආවිශේෂණ පද්ධතිය, ගර්තීක වාහිකෝ මාරුව, සාක පටක, ප්‍රභා සංශ්ලේෂණී කියන කොටස්. ඒ නිසා අපිට මෙවර අනුමාන කරන්න පුළුවන් බහිස්රාවී පද්ධතිය ලැබෙයි කියලා. හෝ ප්‍රජනන පද්ධතිය ඔසප් චක්‍රේ 2018ට පසු ප්‍රජනන පද්ධතිය ඇවිත් නැති නිසා මුලය ප්‍රතීක ක්‍රියා, එතකොට ප්‍රභා සංශ්ලේෂණ පිෂ්ඨ පරීක්ෂාව වගේ
කොටස් වලින් එන්න පුළුවන්. මේ තියෙන සාරාංශයක් 1999 සිට පද්ධතිවල විසිර යාම, විසඳුවහගෙට ආපු ඒවා, වැඩිම වර්ගාණක් ඇවිල්ලා තියෙන්නේ සමායෝජනයේ සමස්ථිතිය සහ හෘදය, මොළය සුසුම්නාව සහ ප්‍රතීක ක්‍රියාවලි. 2015 අවසාන වතාවට මොළය ප්‍රතීක ක්‍රියා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මෙවර බහිස්රාවී පද්ධතිය 2020 තමයි අවසාන වතාවට ඇවිත් තියෙන්නේ. ඒ නිසා මොළය ප්‍රතීක ක්‍රියා, ප්‍රජනනය, බහිස්රාවී පද්ධති අනුමාන කරන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නය රසායන විද්‍යාව ප්‍රශ්නය. මෙහි ඇවිල්ලා තිබෙන්නේ යකඩ නිස්සාරණය, සෝඩියම් ක්ලෝරයිඩ් නිස්සාරණය, විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය, මිශ්‍රණ අම්ල බස්ම උදාසීනකරණය, මිශ්‍රණ පාඩම සහ අම්ල බස්ම ද්‍රාවණ සෑදීම තමයි මෙම 6 වෙනි ප්‍රශ්නයේ දිගින් දිගටම විමසලා තියෙන්නේ. 2021 සාන්ද්‍රණය, ද්‍රාවණ සෑදීම, භාගිකාසවනේ, මෙන්න මේ මිශ්‍රණ පාඩමෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ ප්‍රතික්‍රියා තාපය. ඒ නිසා 2022 දී අපිට අනුමාන කරන්න පුළුවන් මිශ්‍රණ පාඩමේ තියෙනවා ද්‍රාවක නිස්සාරණේ, මාලාසවනේ, වර්ණලේඛ ශිල්පයේ, යකඩ නිස්සාරණේ හෝ ලුණු නිස්සාරණේ, ඒ වගේම අම්ල බස්ම පාඩමින් 2022 දීත් ඒද කියලා. ඊළඟට 7 වෙනි රචනා ප්‍රශ්නයේ බැලුවොත් භෞතික විද්‍යාව ප්‍රශ්නය, 7 වෙනි රචනා ප්‍රශ්නය, 2016 ඉඳලම බැලුවොත් ඝර්ෂණය, නිව්ටන් නියම, බලගූර්ණ, කාචවල කිරණ හැසිරීම, විභව ශක්තිය, ශමතාවය, ප්‍රකාශ විද්‍යාව, පරිණාමක කියන කොටස් තමයි වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ. පරිණාමක පාඩමේ තියෙන සමීකරණ දෙකක් තිබෙනවා. ඒ සහ ගෘහ විදුලි පරිපථය, ප්‍රකාශ විද්‍යාව, දර්පණ, තාපය සහ චුම්බක පාඩමේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආශ්‍රිත පරීක්ෂණේ මෙන්න මෙවැනි කොටසකින් එන්න ඉඩකඩ තිබෙනවා. 8 වෙනි රචනා ප්‍රශ්නිය ගත්තොත් අපි වැඩි වර්ගාණක් ඇවිල්ලා තියෙන ප්‍රවේණීය වර්ගීකරණය, පුෂ්ඨවංශී සහ අපුෂ්ඨවංශී කාණ්ඩ නාමකරණය, සාක ප්‍රජනනය කියන කොටස්, මේ භෞතික විද්‍යා කොටසට බල ගූර්ණ, ප්‍රවේග කාල ගම්මිතාව, ශමතාවේ, තරංග විද්‍යුතය, සමග ප්‍රතිරෝධී වගේ කොටස් තිබෙන්නේ. එහෙම නිසා හෝමෝන, යාමනේ සමස්ථිතිය, විද්‍යුතය, තරංග, ප්‍රවේණිය, එතකොට ආක්මිඩිස් නියම, ප්‍රවේණික රෝග, මෙන්න මේ වගේ කොටසකින් අනුමාන කරන්න පුළුවන්. 9 වෙනි අවසාන ප්‍රශ්නය 2016 සිට වැඩි වර්ගාණක් අහලා තියෙන්නේ යකඩ විකාදනයේ විද්‍යුත් රසායනී, විද්‍යුත් රසායනික කෝෂ, ඩවුන්ස් කෝෂය, වායු නිපද වීම, අයනීකරණ ශක්ති, මෙන්න මේ රසායන විද්‍යාව භාගයක් සහ භෞතික විද්‍යාව භාගයක් කියන ප්‍රශ්නය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව බොහෝ වෙලාවට මේ ප්‍රශ්නේ තිබෙන්නේ. දැන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම ඉවත් කර තිබෙනවා නම් අපිට විද්‍යුත් රසායනයේ, ඩවුන්ස් කෝෂයේ, යකඩ විකාදනයේ, තාප විපර්යාස, පරිණාමක, බල සම්ප්‍රේෂණ මූල ධර්මයේ, බල යුක්ම සහ බල ගුණ ලැබෙන්නේ ඉඩකඩ තියෙනවා. අපි මේ ලකුණු 200න් ලකුණු විශ්ලේෂණයකට ගියොත් මේ පේන ඇති මේ වසර පහේදීම ලකුණු 10ට වඩා ගන්න පුළුවන් වැඩි ලකුණු බර තැබීමක් ලබා දීලා තිබුණේ 15 වෙනි පාඩම ජෛව ගෝලයේ සහ මානව දේහ ක්‍රියාවල. මේ වසර පහම වැඩිම වර්ගාණ ප්‍රශ්න ඇවිල්ලා තියෙන මිශ්‍රණ කියන පාඩම. ඒ වගේම ඊළඟට තියෙන්නේ තරංග හායේදී ප්‍රකාශ විද්‍යාව, තාපය. මේ වසර කීපෙම වැඩිම ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන ප්‍රභා සංශ්ලේෂණේ අම්ල බස්ම, රසායනික විපර්යාස, ආශ්‍රිත තාප විපර්යාස, විද්‍යුත් රසායන, හයිඩ්‍රෝකාබන් කියන පාඩම. ජීවි පටක, විදුල ධාරාවේ චුම්බක ඵලය සහ විදුලි උපකරණ වල ජවයේ ශක්තිය අඩුවෙන්ම ප්‍රශ්න ඉදිරිපත් වෙන පාඩ. අපිට මෙහිදී මේ විශ්ලේෂණ මගින් ගන්න පුළුවන් දෙයක් තමයි පුතේ, අපිට මේ අනුමාන කිරීමක් පමණයි. ඒත් අපිට පේනවා වැඩිම ප්‍රශ්න එන මානව දේහ ක්‍රියාවලී, ජෛව ගෝල, මිශ්‍රණ, ප්‍රභා සංශ්ලේෂණ, අම්ල බස්ම ලවණ, ප්‍රකාශ විද්‍යාව, තරංග,
තාපය මෙන්න මේ පාඩම් කෙරෙහි වැඩි අවධානයක් අවසාන මාස කීපයේ යොමු කරොත් අපිට පුළුවන් හොඳ ප්‍රතිඵලයකට යන්න. මොකද වැඩිපුර ප්‍රශ්න ඉන්න පාඩම් අපි වැඩියෙන්ම තහවුරු කරගත්තොත් අපිට ඉහළ සාමාර්ථයකට යන්න පුළුවන්. ඊට අමතරව අපි අවධානය යොමු කරන්න ඕනි විෂය නිර්දේශයේ 2016 අලුතෙන් එකතු කරපු ඒවා. පිස්ටේ මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය පසුගිය වසරේ ආවා. ඒක අලුතෙන් එකතු කරපු එකක්. ඊළඟට ආහාර සංඝටකයක් ලෙස ජලය අඩංගු බව 10 ශ්‍රේණි පරීක්ෂණේ පළමු අයනීකරණ ශක්තිය සහ විද්‍යුත් ඍණතා විචලන ප්‍රස්ථාර ඩිම්බකෝසේ සහ ගර්භාෂයේ තුල සිදුවන වෙනස් වීම මෙම ප්‍රස්ථාර වර්ණලේඛ ශිල්පය හයිඩ්‍රෝකාබන කාබන් පිය සටහන් ආහාර සැතපුම් ජල පිය සටහන් මෙම කරුණු සිලබස් එකට අලුතෙන් එකතු කරපු ඒවා. ඒ වගේම දිගින් දිගටම පසුගිය වසර කීපෙම ප්‍රශ්න ආවා. ඉතා වැදගත් ජෛව ගෝලීය සංවිධාන මට්ටම් කියන 15 වෙනි පාඩම එහි එක කොටසක් 4/4 කියන නිපුණතා කොටස පමණයි ඉවත් කරලා තියෙන්නේ. අනිත් කොටස් ඉතා අවධානයෙන් අධ්‍යයනය කරන්න අවශ්‍යම කොටසක්. අවසානයේ 30ට කිව්වොත් පුතේ ඒ සාමාර්ථයකට ලේසිම විදිහ තමයි. අපි දැන් මේකේ පළවෙනි පියවර තමයි මේ අනුගමනය කරේ. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය සහ පසුගිය විභාගවල ප්‍රශ්න පත්‍ර හැසිරීම පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තොත් අපිට පැහැදිලි වෙනවා වැඩියෙන්ම බලන්න ඕනේ මොනවද, අවධානය වැඩියෙන්ම යොමු කරන්න ඕනේ මොනවද කියන කාරණාව. දෙවෙනි එක ඒ සාමාර්ථයකට හොඳම විදිය තමයි බහුවර්ණ ප්‍රශ්නවලට පිළිතුරු ලියමින් වැඩි බහුවර්ණ ප්‍රමාණයක් පුළුවන් නම් අපිට සිලබස් එකේ සම්පූර්ණ සිලබස් එක පිළිබඳ අපට අවබෝධයක් තිබෙන බව තමයි කියන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි භෞතික විද්‍යාව සහ රසායන විද්‍යා සමීකරණ විශාල ප්‍රමාණයක් 10 සහ 11 පොත් දෙකේම තියෙනවා. මේ සමීකරණ වෙනම අරගෙන සමීකරණයේ එක ගැටලුව begin ගණිත ගැටලු විසඳීමෙන් සමීකරණයේ මතක තියාගන්න පුළුවන් නම් පේපර් එකේ තියෙන සමීකරණ සහ ගණිත ගැටලු ටික අපට විසඳ ගන්න පුළුවන්. ඊළඟට මේ වසර කීපෙම ප්‍රශ්න පත්‍ර බැලුවම ප්‍රශ්න පත්‍රයේ විද්‍යාව පේපර් එකේ තිබෙන්නේ විෂය නිර්දේශය ඇති පෙළ පොත ආශ්‍රිත රූප සටහන් සහ ක්‍රියාකාරකම්. අපි විභාගයට පෙර මෙම රූප සටහන් සියල්ලම සහ ක්‍රියාකාරකම් ආශ්‍රිත කොටස් ටික හොඳින් පාඩම් කරගත්තොත් අපට ලේසියෙන්ම ඒකකට යන්න පුළුවන්. ඊළඟට අවසාන 5 වෙනි කරුණ විදිහට කියන්න පුළුවන් එකම ප්‍රශ්නේ එකම කොටසට අදාළ ප්‍රශ්නේ පසුගිය වසරවල නැවත නැවත විභාගවලදී පැමිණ තිබෙනවා. හෘදයා ආශ්‍රිත ප්‍රශ්නයක් වසර කීපයක්ම නැවත නැවත විභාගයට පැමිණෙනවා. ඒ නිසා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වසර 5ක ප්‍රශ්න පත්‍රවලට ලියමින් පාඩම් කරොත් අපට ලේසියෙන් ඒකක් ගන්න පුළුවන්. දුවේපුතේ විභාගයට වැඩිපුරම ප්‍රශ්න එන පාඩම් ප්‍රමුඛ කරගෙන ඒ අනුව මෙම දවස් කිහිපයේ පාඩම් කිරීම සඳහා සහ පුනරීක්ෂණ සඳහා යොදා ගන්න. මෙවැනිම තවත් වීඩියෝ එක්කල සැමින් නැරඹීමට Science ID යනක YouTube channel-ේ subscribe කර bell icon-ේ click කර තබා ගන්න. අපි නවතම වීඩියෝ ගෙනේනවා. විභාගයට පෙර මෙවැනිම විවිධ අනුමාන කිරීම් සහිත. සුබ දවසක්.